දැන් මේ ආර්ථික ඝාතකයේ කවුරුත් නැහැ. මේ ඉකොනොමික් ක්ලයිම් එක කරගෙන තියෙන මිනිස්සු. අපි විසින්ම අපිටම ගහගෙන තමයි තියෙන්නේ. දෙවෙනි වාරිකේ ලැබෙයිද ආර්ථිකයේ ප්‍රධාන කාරණය සල්ලි තියනවා නම් ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා සාමාන්‍ය ජනතාව අතරත් අදහසක් තියෙනවා. රජයටත් එහෙම විශ්වාසයක් තියෙනවා. කාර්ය මණ්ඩල එකඟතාව එනකන් දෙවෙනි ණය වාරිකේ ප්‍රමාද වෙනවා කියලා කියනවා. ප්‍රමාද වෙයිද නොලැබෙයිද ඔබතුමාගේ විෂය ආර්ථිකය නිසා අපි එතනින් පටන් ගමු. දැන් මම මෙතනට එන ගමන් කෝල් එකක් ආවා IMF එකෙන්. ඔබතුමාට. ඔව්. මේ විපක්ෂ නායකතුමාලත් කතා කරන්න ඕනේ කියලා. තා පොඩ්ඩකින් මේ ඒ කට්ටියට මෙතන දැන් මන් දකින්නේ මෙතන අර ගවර්නන්ස් ඩයග්නොස්ටික් රිපෝට් එක ආවනේ. ඔව්. දැන් ඕක පීටර් බ්‍රුවර්ගේ යටතේ නෙමෙයි තියෙන්නේ. ඒ පීටර් බ්‍රුවර් ඉන්නේ අනිත් මේ ආර්ථික කටයුතු ඉලක්ක ගැන කතා කරන්න. ඔව්. එතකොට දැන් මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක ගන්න එක අර ඩයග්නොස්ටික් රිපෝට් එකත් එක්ක යම් විදිහකට බද්ධ වෙච්ච විදියක් තමයි මට අද තේරුනේ ආපු කෝල් එකෙන්. හ්ම් හ්ම්. يعني මේ පීටර් බ්‍රුවර්ගේ කණ්ඩායමේ එකනතාවෙන් විතරක් මේක වෙන්නේ නැහැ කියලා. ඒ වගේ දා මට පෙවුනේ මම මොකද්ද එමතුමින් කියුනේ മന്ത്രിතුමා නෑ නෑ කියුනේ කතා කරන්න ඕනේ කියලා මේ හැන්දෑ වෙලා මේ ඒ කට්ටියට මේ විපක්ෂ නායකතුමාටත් කතා කරන්න ඕනේ කියලා මොකද මෙතන වෙලා තියෙන්නේ කොහොමද මේ පටලැවිල්ල ලිහා ගන්න කියන එක හරි එතකොට දැන් අපේ දැන් කොටස් දෙකන්නේ මනෝජ් දැන් දූෂණය වංචාව නැති කරන්න ඕනේ කියන තැන හැමෝම හැමදාම හිටියා. සමහරු කරා සමහරු කරේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගියාපාර හියුමන් රයිට්ස් එකේ ජිනීවාවල ඉකොනොමික් ක්‍රයිම්ස් වලට දඬුවම් දෙන්න ඕනේ කියලා යෝජනාව ගෙනාවා. එතකොට එවකට රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු දෙනා කිව්වේ මේ ඉකොනොමික් ක්‍රයිම් කරපු කට්ටිය ඉන්න ඒ කට්ටිය හොයන්න ඕනේ ඒ කට්ටියට ඒ කට්ටිය accountable වෙන්න ඕනේ හරි ඊට පස්සේ මොකද කරේ දැන් මේ පාර ආවම කිසි ඉකොනොමික් ක්‍රයිම් එකක් උනේ නැහැ කියලා අපේ ඇම්බැසඩර් ගිහිල්ලා කිව්වා ඔව් අරුණතිලක ඇම්බැසඩර් ඒක නිකන් අර ගෝඨාභය රාජපක්ෂ කිව්වනේ යුද්ධෙන් එක්කෙනෙක්වත් මේ සිවිලියන්ස්ලා එක්කෙනෙක්වත් මැරුණේ නැහැ කියලා ඒ වගේ කතාවක් තමයි කිව්වුනේ. එතකොට දැන් මේකත් එක බලාගෙන යනකොට දැන් මේ ආර්ථික ඝාතකයේ කවුරුත් නැහැ. මේ ඉකොනොමික් ක්ලයිම් එක කරගෙන තියෙන මිනිස්සු. අපි විසින්ම අපිටම ගහගෙන තමයි තියෙන්නේ. එතකොට ඒකත් එක්ක තමයි මේ ගවර්නන්ස් එක එලියට එන්නේ. මේ ගවර්නන්ස් ස්ටඩි එකක් කරපු පළවෙනි රට තමයි ආසියාවේ ලංකාව. ඒක කරේ ලංකාවේ ඉල්ලීම මත. මොකද ඒකට හේතුව තමයි කරප්ෂන් වල්නරබිලිටිස් තියෙනවා කියලා කියපු නිසා. දැන් නිර්දේශ 16ක් දීලා තියෙනවා. තාම මම හිතන්නේ මම විතරයි මේ නිර්දේශ 16 කෙලින්ම පාර්ලිමේන්තුවේ සභාගත කරලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අපිට ඕනම් පුළුවන් කතා කරන්න. එතකොට දැන් ඒ ගවර්නන්ස් ඩයග්නොස්ටික් කරපු කට්ටිය කෙලින්ම රිපෝට් කරන්නේ මේ ක්‍රිස්ටලින ජෝජියේ වට උඩින්ම